Politikada. සුබ උදෑසනක් ඔබ අද ඇතිකඩ වැඩසටහන සමග ලංකාවේ අධිකරණ පද්ධතිය සහ නඩු ප්‍රමාදයන් පිළිබඳව විශාල සමාජ කතිකාවක් තියෙනවා. අධිකරණ පද්ධතියට පහසුකම් වැඩි කරන්නට අපි ආයෝජනය නොකළොත් මේ තත්වෙන් ගොඩේම ප්‍රායෝගික නැහැ. මේ නිසාම 2021 වසර අභියෝගාත්මක වසරක් වුණත් අධිකරණ අමාත්‍යාංශයට අමතරව රුපියල් මිලියන 20000ක මුදලක් අයවැයෙන් වෙන් කර දී තිබෙනවා. අධිකරණ ගොඩනැගිලි වල තියෙන පහසුකම් අධිකරණ පද්ධතිය ඩිජිටලයිසේෂන් වෙත ඩිජිටල් තාක්ෂණය වෙත ගෙන යාම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා කඩිනමින් ලබා ගැනීම අධිකරණ සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාත්මකව වැඩි කිරීම වගේ අලුත් වැඩ ගණනාවක් මේ වසර තුල කරන්නට નિયમિતයි යෝජිතව තියෙනවා. ඒ යටතේ අධිකරණ පියස කොළඹ අධිකරණ සංකීර්ණය සඳහා අලුත් ගොඩනැගිලි පරිශ්‍රයක් ඇති කිරීම අද උදෑසන මුල් ගල්තබෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි ආරාධනා කළා පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත මැතිතුමාට සුබෝදයසන හපුගස්වත්ත මැතිතුමනි. සුබෝදයසන කුතුම. මේ අලුත් ගොඩනැගිලි සංකීර්ණය කොහෙද ඉදි කරන්නේ? මේකට ගේන්නේ මොන අධිකරණද? මේ අධිකරණ සංකීර්ණය ඉදි කරන්නේ දැනට අධිකරණ පිහිටා තියෙන අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සංකීර්ණය අභියසමයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳන් මීටර් 100ක් පමණ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. BCC කම්පැනියට අයිති තිබුණ ඉඩමක් දැනට අධිකරණ අමාත්‍යාංශයට පවරගෙන තියෙනවා. අක්කර 6ක පමණ භූමියක තමයි මේ සංකීර්ණය පිහිටලා තියෙන්නේ. පිහිටවන්න බලාපොරොත්තු වන්නේ මේ ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි තුනක් කුළුණු හතරක් ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. එක කුළුණක් මහේස්ත්‍රාත් අධිකරණ සඳහාත්, තව කුළුණක් මහා අධිකරණ හා දිසා අධිකරණ සඳහාත්, තුන්වෙනි කුළුණ අධිකරණ අමාත්‍යාංශය හා ඒ අධිකරණ අමාත්‍යාංශයට අයත් ආයතන ස්ථාපිත කිරීම සඳහාත් පිහිටවනවා. අවසාන කුළුණ අධිකරණ විනිසුරුවරුන්ගේ හා අනිකුත් නිලධාරීන්ගේ නිල නිවාස ඉදි කිරීම සඳහා භාවිතා කරනවා. මේ තුල කාලාන්තරයක් තිස්සේ මම හිතන්නේ පහුගිය අවුරුදු 40 වගේ කාලේ බැලුවොත් කොළඹ උපරිම අධිකරණ සංකීර්ණයේ ලොකු ඉඩකඩ පිළිබඳ අභියෝගයක් තිබුණා. මේ 2024 වෙනකොට මේ ගොඩනැගිලි ඉදිකර අවසන් කිරීම යෝජිතව තියෙනවා. මේ තුලින් මේ ඉඩකඩ ප්‍රශ්නය සහ ඒ නිසාම සාමාන්‍යයෙන් අධිකරණයට එන සේවාලාභීන්ගේ පහසුකම් වැඩි කරගන්නට අපිට පුළුවන් වෙයි නේද? ඔව්, සත්‍යකින් මේක පුළුවන් වෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණියත් අභියාචන අධිකරණියත් අධිකරණ අමාත්‍යාංශයත් පිහිටලා තිබුණේ මෙතෙක්කල් ශ්‍රේෂ්ඨ අධිකරණ සංකීර්ණයේ. ඔබ දන්නවා දැන් අවුරුදු 40කට පස්සේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 14 දෙනෙක්ගෙන් වැඩි කරා. මේ විදියට ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් විනිසුරු සංඛ්‍යාව වැඩි කරේ අවුරුදු 40කට පස්සේ. එතකොට දැනට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේ තියෙන ඉඩකඩ ප්‍රමාණවත් මදි. මේ අලුතින් ඇති කරපු විනිසුරු තනතුරු සඳහා ඉඩකඩ පහසුකම් ලබා දෙන්නේ. ඒ නිසා දැනට අපි අධිකරණ අමාත්‍යාංශයේ කොටසක් මේ සඳහා ලබා දීලා තියෙනවා. ඒ ලබා දුන්නත් ඒ ප්‍රමාණයත් මදි. තවදුරටත් මේ අධිකරණ පිහිටවීම සඳහා, ඉහළ අධිකරණ පිහිටවීම සඳහා ඉඩකඩ ලබා දිය යුතුයි. ඒක නිසා අපි මේ අධිකරණ පියස ව්‍යාපෘති යටතේ අපි බලාපොරොත්තු වෙනවා අධිකරණ අමාත්‍යාංශය දැනට තියෙන ස්ථානයෙන් ඉවත් කරලා මේ අලුත් ගොඩනැගිල්ල ස්ථාපිත කරන්න. එතකොට ඉදිරියේදී තවදුරටත් අපි දන්නවා රටේ තියෙන අවශ්‍යතාව වැඩි වෙනවා. ඒ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට ජනගහනය වැඩි වෙනවා. මේ අධිකරණත් ඒ සංඛ්‍යාවත් වැඩි කරන්න ඕනේ. එතකොට අධිකරණ අමාත්‍යාංශය එතනින් ඉවත් වුණාට පස්සේ අභියාචන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණයත් තව තවත් වඩාත් පුළුල් කරන්නේ අවස්ථාව උදා වෙනවා. අපි දැනුවත් වුණා මේ අධිකරණ අමාත්‍යාංශයේ තියෙන සැලසුම ඉස්සරහා අවුරුදු 5 ඇතුළත
අධිකරණ පද්ධතියේ දැනට ඉන්න විරිසුරුවන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කරන්න තියෙන සැලසුම මේක හොඳ ආරංචියක් මොකද මේ නඩු ප්‍රමාදය වළක්වා ගැනීම අපි කාගේත් අභිලාෂය ලංකාව පුරා මේ වැඩපිළිවෙල ගමන් කරද්දී කොළඹින් බැහැර තියෙන අධිකරණ පරිශ්‍රයන් වලත් පහසුකම් වැඩි දියුණු කරන්නට සිද්ධ වෙනව නේද ඔව් දැනට අධිකරණ ඇමති අලි සබ්‍රිමත්තුමාගේ අදහසක් අනුව ලංකාව පුරා තවත් අධිකරණ 100ක් ඉදිරි අවුරුදු 3 ඇතුළත ස්ථාපිත කිරීමට දැනට සැලසුම් කරලා තියෙනවා මේ තුලින් දැනට ප්‍රමාද වෙලා තියෙන නඩු කඩිනමින් විසඳීමට අවස්ථාවක් ලැබෙනවා දැනටම අපි දන්නවා සමහර අවස්ථාවලදී නඩුවකට දිනයක් ලබා දෙන්නේ මාස 6කට වරක් ඒ තරමක් ඒ තරමට අධිකරණවල නඩු ගොඩ ගැහිලා තියෙනවා මේ විදිහට අධිකරණ ප්‍රමාණය වැඩි කරලා විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කරොත් අපිට අවස්ථාවක් ලැබෙනවා මේ මේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන මේ නඩු ප්‍රමාදය වළක්වා ගන්න. ඔබ සඳහන් කළා තව අධිකරණ 100ක් වගේ ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මේ මහේස්ත්‍රාත් අධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණ පමණයිද නැත්නම් පළාත් පද මහාධිකරණ වල සංඛ්‍යාවත් ඉහළ නංවනවා මහාධිකරණත් ඉහළ නංවනවා අපගස්සත්තුමනි දැන් අපි මේකත් එක්ක බැලුවාම බොහෝ අය කියන දෙයක් තමයි අධිකරණයට ගිහිල්ලා නඩුවක් සඳහා සහභාගී වෙන්න ගියොත් ලොකු රස්ති අඩුවක් තියෙනවායි කියලා දැන් අපිට බැරිද නව තාක්ෂණය එකතු කරගෙන මීට වඩා හොඳ කලමනාකාරීත්ව ආකෘතියකට යන්න නඩු සඳහා එන සාක්ෂි දීම සඳහා එන පිරිසට වඩාත් හිතවත් ආකල්පයකින් හිතවත් ආකෘතියකින් මේ වෙත එළඹෙන්න අපිට ඉඩ නැද්ද ඔව් අපි කවුරුද දන්නවා දැනට අධිකරණවල භාවිතා කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන ක්‍රමවේදයක් විශේෂයෙන්ම ලේඛන තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ එතකොට අපිට යම් කෙනෙකුට නඩු වාර්තාවක් ලබා ගන්න වුණත් සෑහෙන කාලයක් ඉන්න වෙනවා ඒ සඳහා සමහරලාට මේ නඩු වාරයේදී විභාග වෙන ඒ සාක්ෂි සටහන් ගන්න ඊළඟ නඩු වාරය වෙනකන් ඉන්න වෙන අවස්ථාවත් අපිට වාර්තා වෙලා තියෙන සමහර අවස්ථාවලදී ඉතින් මේ වගේ ඊගාවට අපි අර කලින් කතා කරපු වගේ නඩු ප්‍රමාදයන් වළක්වන්නේ ඊගාවට තව තියෙනවා බන්ධනාගාර රැඳවියන් මේ නඩු වලට රැගෙන යීමේදී පෞගේ කාලේ අපිට ගැටළු රාශියකට මුහුණ දෙන්න වුණා ඒ අයගේ ආරක්ෂා සැපීම ඒ වගේ දේවල් අධිකරණයට එනකොට මගදී වෙඩි තබු අවස්ථාවත් අපිට දැනගන්න ලැබුණා අහන්න ලැබුණා ඉතින් මේ සියලු දේ වළක්වා ගන්න නම් අපි නවීන තාක්ෂණය මේ සඳහා භාවිතා කරන්න ඕනේ ඒ සඳහා මේ වර ආයවයෙන් මිලියන 350ක මුදලක් වියදම් වෙන් වෙලා තියෙනවා ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මේ අධිකරණවල මේ කටයුතු සඳහා නවීන තාක්ෂණය අන්තර්ජාල පහසුකම් ලබා දීලා ඒ වගේ නවීන තාක්ෂණය යොදාගෙන මේ නඩු කටයුතු විසඳීමට අවස්ථාව ලබා දීම මේ කොවිඩ් වසංගතයේ ආරම්භ වුණාට පස්සෙත් අපිට ඒක හොඳ අවස්ථාවක් ලැබුණා දැන් විශේෂයෙන්ම අධික බන්ධනාගාරගත වෙලා ඉන්න රැඳවියන් පෞගේ කාලේ අධිකරණ වලට රැගෙන ආවේ නැහැ ඒ නඩු කටයුතු සඳහා විනිසුරුතුමාලා භාවිත කරේ නවීන තාක්ෂණ ස්කයිප් වගේ තාක්ෂණයේ WhatsApp වලින් ඒ වගේ තාක්ෂණ භාවිත කරලා මේ නඩු විසඳීමට කටයුතු කළා අපි මේ නවීන තාක්ෂණය භාවිත කරමින් මේ වර අයවැයෙන් වෙන් වෙලා තියෙන මිලියන 350ක මුදල ඒ සඳහා වෙන් කරන්න කටයුතු කළා තියෙනවා මේ වෙනකොටත් ඒ සඳහා ICT ආයතනයේ සමග සම්බන්ධ වෙලා ඒ අදාළ ගිවිසුම් ගත වෙන්න අවශ්‍ය කටයුතු සලසලා තියෙනවා අධිකරණයට පහසුකම් සැපයීම තුළින් වඩා හොඳ සේවාවක් ලබා ගන්න සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලැබෙනවා අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදය නඩු කටයුතු ප්‍රමාදයට දීර්ඝ ප්‍රමාදයන්ට බලපානවා කියන එක. ඒ අභියෝගය ජය ගන්නට අධිකරණ අමාත්‍යාංශය කොයි වගේ පියවරක්ද ගනිමින් සිටින්නේ. අපි ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් අනතුරු. අධිකරණ අධිකරණ
ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමගාද අපේ ආරාධිතයා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේකලේකම් පාලන රෝහණ හපුගස්වත්ත මැතිතුමා හපුගස්වත්ත මැතිතුමනි අපි කතා කරමින් හිටියා මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාද වීම නිසා අධිකරණ ක්‍රියාදාමය පරක්කු වෙන බව අපිට කාලයක් තිස්සේ අහන්න ලැබෙනවා මේක වළක්වන්න මොන වගේ පියවර දාරගෙන තියෙන්නේ ඔව් අපි 2015 වර්ෂයේ ගත්තොත් 2015 වර්ෂයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂාව සඳහා ලැබුණු සාම්පල ප්‍රමාණය වගේ දෙගුණයක් මේ වෙනකොට එම දෙපාර්තමේන්තුවට ලැබෙනවා මේකට හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් රාශියක් සිද්ධ වුණා අපි පුවත්පත්වලත් මාධ්‍යවලත් දැක්කා මේ 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 වැඩිවීම නිසා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කොටසක් වැඩි වුණා ඒකම ඉතින් මේක දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන රසායනාගාර පහසුකම් හා නිලධාරීන් ප්‍රමාණය එක්ක බලනකොට මේක ඒ අයට දරා ගන්න බැරි වැඩිවීමක් ඒගොල්ලෝ සාමාන්‍ය රාජකාරී වෙලාවේදී මේ කටයුතු ඉටු කරන්න හැකියාවක් එයාට ලැබුණ නැහැ. ඒක නිසා මේදී කරු ඇමතුමත් ලේකම්තුමත් මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකින් පසුව ඒ අය ස්වේච්ඡාවෙන්ම එකඟ වුණා තව වැඩමුළුවක් කරන්න. සාමාන්‍යයෙන් ඒ අයගේ රාජකාරී වේලාවෙන් පසු රාත්‍රී කාලයේත් වැඩ කරලා මේ මේ තියෙන ඒ විශාල සාම්පල් ප්‍රමාණය පරීක්ෂා කරලා අවසන් කරන්නේ ඒගොල්ලෝ දැන් මාස 4ක විතර පමණ සිට ඒ කටයුතු කරනවා දැන් බොහෝ දුරට ඒ ඒ ප්‍රමාදයේ අඩු වෙලා තිනවා ඉදිරියටත් ඒ විදිහට කරනවා අපිට මේක තමයි තිබුණේ යන්නේ සාමාන්‍යයෙන් කියන මේ ඩබල් ෂිෆ්ට් එකක් කරනවා එකක් ඔව් ඩබල් ෂිෆ්ට් එකක් සාමාන්‍යයෙන් 8:00 4 වගේ තිබිච්ච එකට අමතරව රාත්‍රියේ සේවා මුරයක් ක්‍රියාත්මක කරනවා ඔව් සාමාන්‍ය රාජකාරී වෙලාව වෙන්නේ 8යි කාල 4:00 කාල එතකොට මේ නිලධාරීන් මේ 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 කටයුතු අවසන් කරන්න 4:00 ඉඳන් රාත්‍රි 10 දක්වා තව වැඩමුරියක් වැඩ කරන්න එකඟ වුණා. ඒකෙන් අර අර තිබුණ වගේ දෙගුණයක් වැඩ අවසන් කරන්න පුළුවන් වුණා. ඊටත් වැඩි වුණා සමහර වෙලාවට මොකද රාත්‍රි කාලයේ මේ අයට මේ සාම්පල් පරීක්ෂාව පමණක් සිදු කරන්න අවස්ථාව ලැබුණා. දිවා කාලයේදී සමහර වෙලාවට අධිකරණ වල සාක්ෂි ලබා දීමටත් මේ මේ නිලධාරීන්ට යන්න සිදු වුණා. ඉතින් එතකොට සාම්පල් පරීක්ෂා කිරීමට ලැබෙන අවස්ථාව අඩුයි. ඒනොත් රාත්‍රි කාලයේදී කිසිම බාධාවකින් නැතුව ඒ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඉදිරියටත් ඒක කරනවා. දැන් මෙතනදී අපිට මතුවෙන කාරණාවක් තමයි අපි දැක්කා 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 7කින් වැඩි වුණා. අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 8කින් වැඩි වුණා. ප්‍රතිශතයකට ගත්තොත් උපරිමාධිකරණ වල විනිසුරුවන්ගේ සංඛ්‍යාව 60%ක වගේ ප්‍රතිශතයකින් වැඩි වුණා. හැබැයි විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගියා පමණින් නඩු ඉක්මන් වෙන්නේ නැහැ. මොකද මේ ක්‍රියාදාමයේ ඉන්න සෙසු නිලධාරීන් සංඛ්‍යාවත් වැඩි විය යුතුයි. දැන් ඔබ කිව්වා මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නම් අමතර සේවා මුරයක් වෙත ගමන් කරනවා කියලා. මේ නිලධාරි ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන අධිකරණ පද්ධතියේ හිතලා නැද්ද? නෑ මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැනට අපිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලුම් කරලා තියෙනවා නිලධාරීන් වැඩි කරලා දෙන්න කියන එක. ඒ සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත අදාළ ඉල්ලීම් යවලා දැන් ඒ තනතුරු සියල්ල අනුමත කරගෙන තියෙන්නේ. මේ දිනවල අදාළ බඳවා ගැනීම කටයුතු සිදු කරගෙන යනවා. නුදුරේදීම ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන්. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න කාර්ය මණ්ඩලයේ මේ අලුත් අධිකරණවලත් කටයුතු කරගෙන යනවා. අපගස්සත් මැතිතුමනි දැන් අපිට තව අහන්න ලැබෙන දෙයක් තමයි මේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණ කටයුතු වල ඉන්න නිලධාරීන්ගේ ඇතැම් පුරප්පාඩු පිරෙවෙන්නේ නැහැ දීර්ඝ කාලයක් කියලා. මේක ඇත්තද? රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ කියන්නේ විද්‍යා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ ඒ නිලධාරීන් තමයි ඉන්නේ. ඒ බඳවා ගැනීම ප්‍රමාදයක් තිබුණා. ඒ වුණාට පහුගිය වසරේ ඒ සියලුම පුරප්පාඩු සම්පූර්ණ කළා. රාජ්‍ය 2020 වසරේ සම්පූර්ණ කළ බව. රාජ්‍ය සේවා අමාත්‍යාංශය තමයි මේ බඳවා ගැනීම කටයුතු කරන්නේ. ඒ අමාත්‍යාංශයෙන් ඉටු කළා. තව පුරප්පාඩු කීපයක් තියෙනවා.
ඒකත් මේ මාසයේ ඇතුළත සම්මුඛ පරීක්ෂණ පවත්වලා ඒ පුරපාඩු වලට බඳවා ගැනීමට රාජ්‍ය සේවා අමාත්‍යාංශය කටයුතු කළා තියෙනවා. තව අපි දකින වැදගත් කාරණාවක් තමයි කාලයත් එක්ක අපි හැමෝම වෙලාව ඉතුරු කරගන්න වෙලාව කර්මලාකරණය කරගන්න බලනවා. හැබැයි කොහොම වුණත් තාම අපේ අධිකරණ පද්ධතියේ සාමාන්‍ය සේවා ලබා ගන්න යන කෙනෙකුගේ කාලය ගැන ඒ තරම් හොඳ කළමනාකරණ උපාය උපක්‍රම තියෙනවද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපගස්සත් මැතුමනි අපිට බැරි වෙයිද මේ නඩුවලට යන අයට වඩා විධිමත්ව එන වෙලාවක් දැන්වීමක් මේ වගේ දේවල් අපිට ප්‍රායෝගිකව කරන්න බැරි වෙයිද? ඔව් අපේ ඉදිරි සැලසුම් වල තියෙනවා ඒ විදිහ කටයුතු කරන්න. විශේෂයෙන්ම අධිකරණ ඇමතුමාගේ ලොකු උනන්දුවක් තියෙනවා මේ ක්‍රමවේද ජනතාවට පහසු වන ආකාරයට වෙනස් කරන්න. අපිට අපි ඉදිරියේදී අපේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ නඩුවක් සම්බන්ධයෙන් SMS හරි එහෙම නැතුව දුරකථනයෙන් හරි ඒ පිළිබඳව දැනුම් දෙන්න ක්‍රමවේදයක්. ඒත් එක්කම නඩු වාර්තා ආදී අපිට අන්තර්ජාලය හරහා ලබා ගන්න හැකියාවක් තියෙනවා නම් ඒකත් ලබා දෙන්න. ඒත් එක්කම නඩු අධිකරණයේ විභාග වන නඩු අපිට විද්‍යුත් පුවරුවක වගේ විද්‍යුත් පුවරුවක අපිට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. අපි දැන් ගුවන්තොට පොළේ අර ගුවන් යානා යනවා වගේ ඒ වගේ. එතකොට ඒක ගොඩක් පහසු වෙනවා. මේ විදිහට අධිකරණයට එන්නත් අපිට ඒ නඩු වලට පිණි සිටින ඇයට අපිට වෙලාවක් ඇපොයින්ට්මන්ට් එකක් දෙන්න පුළුවන් නම් අපි හිතන්නේ ඒක ලොකු දෙයක්. අපි ඉදිරියේදී මේ පිළිබඳව කටයුතු කරන්න දැනටමත් සාකච්ඡා මට්ටමින් සැලසුම් කරමින් පවතිනවා. මං හිතන්නේ ඉදිරියේදී ওই අවුරුදු 3 ඇතුළතදී ඒ වගේ ලොකු වෙනස්කමක් අධිකරණ පද්ධතිය තුළ බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දැන් මේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන අද මුල්ගල් තබන මේ ගොඩනැගිලි සංකීර්ණෙත් ඒ වගේ නවීන පහසුකම් සහිතව තමයි අපි මේ අධිකරණ සැලසුම් කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන ගැටලුව මම අර කලින් කිව්වා වගේ බන්ධනාගාර රැඳවියන් ආරක්ෂා සහිතව මේ අධිකරණ වලට රැගෙන යීමේ ගැටලුවක් තියෙනවා. දැන් මේකෙදි ඒ සඳහා අවශ්‍ය පහසුකම් සියල්ලම ලබා දෙනවා. එතකොට අධිකරණ සමවෙන්න ඒ පහසුකම් සැලසනවා කියන්නේ කොයි වගේද? ඒකට තියෙන එළඹුම කොයි වගේද? මෙතෙන්දී අපි වෙනම විදුලි සෝපානයක් පවා සැලසුම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ රැඳවියන් කෙලින්ම ඒගොල්ලන්ගේ අර අධිකරණයේ තියෙන ඒ කුටියට රැගෙන යන්න කෙලින්ම කිසිම අර එලිමහනෙන් රැගෙන යන්න නැතුව වාහනෙන් ඇවිල්ලා ඒ විදුලි සෝපානයේ ඔස්සේ රැගෙන යන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වෙනවා. ඒත් එක්කම විනිසුරු වලට යන්නේ වෙනම විදුලි සෝපාන, මහ ජනතාවට වෙනම විදුලි සෝපාන, අනිකුත් පහසුකම් විදියට දැන් අපි දන්නවා අලුත් කඩේ අධිකරණ සංකීර්ණේ හරියට වැසිකිළියක්වත් නැහැ. සාමාන්‍ය ජනතාවට මේක ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. ඉතින් මේ සියලු පහසුකම් අර මේ අපි ඉදිකිරීමට බලාපොරොත්තු වෙන අලුත් ගොඩනැගිල්ලේ සැලසුම් කරලා තියෙනවා. ආපන ශාලා ඒ වගේ මේ මහ ජනතාවට හිතකරවන පරිසරයක් මේ අලුත් ගොඩනැගිල්ලේ ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ අවධානය යොමු වන තව කලාපයක් තමයි මේ ලංකාවේ ඇතැම් නීති යාවත් කාලේ ඉන වෙලා නැති බව. අවුරුදු 100ක් ඊටත් වැඩිය ඇතැම් නීති සම්පාදනය වුණායින් පස්සේ මේ පිළිබඳව අලුතෙන් බලලා නැහැ. ඉතින් ඒකත් එක්ක අපි දැක්ක මේ කොවිඩ් අභියෝගය සම්බන්ධයෙන් උත් අපි පැරණි නීති පොත් පෙරලනකොට තියෙනවා. නමුත් මේවා ටිකක් අද කාලෙට ගලප ගන්න අවශ්‍යයි. මේ පිළිබඳව උනන්දුවක් තියෙනවද? තියෙනවා. දැන් දැනටමත් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මේ මාස කිහිපය තුළදී. මේ වන විටත් 50-40කට වඩා සංශෝධන කටයුතු කරලා තියෙනවා. මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ගරු අධිකරණ ඇමති අලි සබ්‍රි මැතිතුමා විශේෂඥ කමිටු කීපයක්ම පිහිටවලා තියෙනවා. මේ කමිටු වල කාර්යභාරය තමයි මේ නීති ගැන නැවත අධ්‍යයනය කරලා ඒවැයේදී මේ විශේෂයෙන්ම නඩු ප්‍රමාදයට හා මේ අපි නීති පද්ධතියේ තියෙන ගැටලු වළක්වා ගන්න අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන එක. ඒකට විශේෂයෙන්ම නීතිඥ මහතුරුන්
අපේ ජේෂ්ඨ නීති මහතුරු සොයච්ඡාවෙම ඉදිරිපත් වෙලා ඒ සඳහා සහයෝගය දක්වනවා ගරු ඇමතුමාට ඒ ඒ ඒ කටයුතු දැන් දිගටම කෙරගෙන යනවා ඉදිරියේදීත් මේ මේ වසරේ ඉදිරි කාලෙදීත් ඒ වගේ පනත් රාශියක් නීති රාශියක් මේ මේ දැනට ගැළපෙ මේ වර්තමානයට ගැළපෙන ආකාරයට සංශෝධනය කරන්න අපි අමාත්‍යංශ විදිහට කටයුතු කරනවා අමාත්‍යංශයේ අවධානය යොමු වෙලා තියෙන හැම යාවත්කාලීන කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙන පනත් කෙටුම්පත් මොනවද කොයි කලාපවල ඒවද මොන වගේ නීති වලද මේ වෙනස්කම් දැනට අවධානය ලක් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අපරාධ නීති සම්බන්ධයෙන් තියෙන පනත් ඒත් එක්කම සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය යටතේ ඒ යටතේ එන ඉඩම් පනත් ඒ වගේ දැන් දීර්ඝ කාලයක් යන නඩු ඒ කියන්නේ නඩු විභාග වෙන දීර්ඝ කාලයක් යන පනත් තියෙනවා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ඔබ මේ සාකච්ඡාව ඇතුළත අවධානය යොමු කළා මේ අලුත් තාක්ෂණ යොදා ගැනීම කියන කාරණයට මොකද අපි විටින් විට අහනවා මේ අධිකරණ පරිශ්‍රයන් වල ඉතා පරිස්සමෙන් රැස් කර තබා ගත යුතු නඩු භාණ්ඩ ඊළඟට ඒවට අදාළ ලියකියවිලි අස්ථානගත වීමේ අවධානම ගැන ඒවා ගබඩා කරන්න නිසි පහසුකම් නැතිවීම ගැන පහසුකම් ඒ කියන්නේ ගබඩා කරන්න ඉඩකඩ තිබුණත් ඒවට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම අභියෝගයක් වෙලා තියෙනවා මේ පැත්ත අපි කොහොමද දියුණු කරගන්නේ දැන් අපිට විශේෂයෙන් දැන් මේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ ওই ගැටලුව ප්‍රබල විදියට තියෙනවා මොකද ඒ තියෙන ගොඩනැගිලි බොහොමයක් ඉතාමත් පැරණි ඒවා මේවා සමහර ඒවා ගොඩනැගිලා තියෙන්නේ බ්‍රිතාන්‍ය යුගයේ ඉතින් මේවත් දැන් සමහර ඒවායි හරියට ලේඛනාගාරයක් පවත්වාගෙන යන්න බෑ ඒවත් තෙමෙනවා ඒ ලේඛනාගාරයක් පවත්වාගෙන යන්න අවශ්‍ය ඒ පහසුකම් ඒ ගොඩනැගිලුවට ලබා දෙන්න බෑ මේවා අපිට අලුත් වැඩියා කරන්නවත් වෙනස් කරන්නවත් හැකියාවක් නැහැ සමහර ඒවා පුරා විද්‍යා වටිනාකමක් තියෙන ඒවා විනිසුරු කාමරත් එහෙමයි ඉතින් ඉදිරියේදී මේ නවීන තාක්ෂණය භාවිත කරගෙන මේවා ස්කෑන් කරලා ඒ වගේ ගබඩා කරගන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒ කියන්නේ මුද්‍රිත ලේඛන වෙනුවට විද්‍යුත් ලේඛන බවට මේවා පරිවර්තනය කරන්න ඉදිරියේදී කටයුතු කරනවා අවසාන වශයෙන් අතිරේක ලේකම්තුමනි අපි රාජ්‍ය ගොඩනැගිලි එක තැනකින් තවත් තැනකට ගෙනියනකොට සුලභ අත්දැකීමක් මේ මෑතිවිච්ච වටිනා වැදගත් ලේඛන සහ ලිපිගොනු ආස්ථානගත වේ. දැන් ඔබ මේ යෝජනා කරන්න වැදගත් දෙයක් මේ ඉඩකඩ ප්‍රශ්නයත් එක්කම අලුත් කඩේ උසාවි සංකීර්ණයේ තියෙන අධිකරණ පද්ධතියේ කොටසක් මේ අලුත් අධිකරණ පියස වෙත ගමන් කරනවා. කොහොමද කොයි වගේ උනන්දුවක්ද තියෙන්නේ තහවුරු කරන්න මේ අධිකරණ වාර්තා මේ ලිපි ලේඛන ඉතාම සුරක්ෂිතභාවය රැකගන්න අපි කොයි වගේ අවධානයක්ද යොමු කරලා තියෙන්නේ ඔව් දැන් මෙතන අලුතෙන් ඉදිකරන ගොඩනැගිලි වල නවීන තාක්ෂණයෙන් යුත් ලේඛනාගාර අපි ඉදිකරනවා එතකොට එවැනි ලේඛනාගාරයක අවශ්‍ය උෂ්ණත්වය ඒ විදිහට පවත්වාගෙන කෘමිකෙන් වෙන හානිය වළක්වා ගන්න ඒ සියලුම ඒ දේවල් මේ අලුත් ගොඩනැගිල්ල සැලසුම් කරලා තියෙනවා දැනට ඔය ලේඛනාගාරවල තියෙන සියලුම ලේඛන ලේඛනගත කරලා තියෙන ඒක ලියාපදිංචි කරලා තියෙන්නේ එතකොට මේවා ඒ ලියාපදිංචි කරපු ලේඛන ඒ ලියාපදිංචි ගොනු මේ වාර්තා අනුව තමයි අලුත් තැනට ගෙනියන්නේ. එතකොට මේකෙදි එහෙම කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒවයි ආරක්ෂාව පිළිබඳව ඒ අධිකරණවල මේක මේ ලේඛන අලුත් තැනකට ගෙනිනකොට ඒ ආරක්ෂාව පිළිබඳ ඉතාමත් සැලකිල්ලෙන් තමයි ඒ කටයුතු සිදු කරන්නේ. අධිකරණ පියස අලුත් ගොඩනැගිලි සංකීර්ණය කොයි කාලේ නිම කරන්න බලාපොරොත්තු වෙනවද? අද උදේ මේ මුල්ගල් තබන ගොඩනැගිල්ල නිම කළා. වැඩ පටන් ගන්න කොයි වගේ කාලයක්ද ඔබ සැලසුම් කරලා තියෙන්නේ? ඔව් අද මුල්ගල් තබන මේ ගොඩනැගිලි සංකීර්ණය අපි අවුරුදු 3ක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වැය වෙන මුළු පිරියය රුපියල් මිලියන 16,500ක්. එතකොට අද පටන් ගත්ත රාසි මේක අවුරුදු 3ක් ඇතුළත ඒ කියන්නේ 2024 ජනවාරි 25 වෙනකොට මේ කටයුතු අවසන් වෙනවා. අතිරේක ලේකම් රෝහණ හපුගස්සත් මැතිතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට බොහොම ස්තුතියි